සූත්‍ර දේශනාව සජීව වැඩසටහනත් සමගින් ඔබ හමුවට මේ ඇවිල්ලා තිබෙන්නේ. අද දවසේදී සූත්‍ර දේශනාව සිද්ධ වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ එන චබ්බිසෝදන සූත්‍රය ආශ්‍රයෙනුයි. ඉතින් එම සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කරන ධර්මාශනම ශාස්ත්‍රාව පැවැත්වීමට මෙම ස්ථානයට වැඩමව අව달 පොල්ගස්සෝවිට විනිවැල් පොළ සම්බෝධි යෝගාශ්‍රමාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද කොට්ටාවේ සුමන නායක ස්වාමීන් වහන්සේව මේ මොහොතේදී ඉතා ගෞරව නමස්කාර පූරකව පිළිගන්නවා. ඒ වගේම මෙම සූත්‍ර දේශනාව සජීව වැඩසටහනට තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී කටයුතු කරන්නේ දෙහිවල ගල්වල පාරේ අංක 107 12 නිවසේ පදිංචි කමලා සෝමරත්න මහත්මිය සහ ඒ මහත්මියගේ දූ දරුවන් විසින්. ඉතින් මේ මොහොතේ මම මේ දායක පින්වතුන්ට මතක් කර සිටිනවා සුපුරුදු ආකාරයටම මල්වට්ටිය සහ දේශකයන් වහන්සේට ධර්මානුශාසනාව පැවැත්වීමට ආරාධනා කිරීමට සාම්ප්‍රදායනුකූලව දෙහත්වට්ටිය පිළිගන්න ලෙසට ඒ අතරවාරයේදී හේවිසිහඬ මැද්දේ ඔවුන් එම දෙහත්වට්ටිය සහ මල්වට්ටිය පිළිගන්නවා ඇති. දෙහත්වට්ටිය පිළිගැන්වීමෙන් අනතුරුව දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් අප සියලු දෙනාම පංචශීලයේ සමාදන් කරවීම සඳහා මායිතා ගෞරව නමස්කාර පූරකව නායක ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. පින්වත්නි අප සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි නායක ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී
මනී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදංතා ධම්මං සවන කාලෝ අයං භදංතා ධම්මං සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධාන්ත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඉද භික්කවේ භික්ඛු අඤ්ඤං ව්‍යාකරෝති කේනාජාතේව සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නා පරං එත්තත්තායාති පජානාමීති තස්ස භික්කවේ භික්ඛුනෝ භාසිතං නේව අභිනන්දේ තම්බං නප්පටික්කෝසේ තම්බං අනබිනන්දෙත්තා අප්පටික්කෝසිත්තා පඤ්ඤෝ පුජ්ජිතබ්බෝති කාරුණික පින්වත්නි මේ වස්සාන කාලය ආරම්භයත් සමගම සම්මෝධි විහාරයේ බෞද්ධ මාධ්‍ය ජාලයෙන් මජ්ඣිම නිකායේ සූත්‍ර දේශනා සජ්ජායනා කරන්නත් අරත විවරණේ කරන්නත් ආරම්භ කළා. ඒ ත්‍රිපිටකයේ තියෙන හැටියට මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසකේ සූත්‍ර 50කුත් මධ්‍යම පඤ්ඤාසකයේ සූත්‍ර 50කුත් කියන මේ සූත්‍ර 100ක් සජ්ජායනා කරලා අරත විවරණේ කළා. දැන් තියෙන්නේ උපරි පඤ්ඤාසකයේ සූත්‍ර 52ක් තියෙනවා. එයින් අද මේ 12වෙනි සූත්‍රයේ තමයි 26වන සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන්නේ. ඒ 26වන සූත්‍රය පිළිබඳව කරුණු කියා දීමටයි අද තියෙන්නේ. ඉතින් මේ දායක දායිකාවන් පිරිසක් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. දෙහිවල නම්මර 102න් 12 ගල්වල පාරේ ඒ නිවසේ පදිංචි කමලා සෝමරත්න මහත්මිය සහ දූ දරුවන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ දායක දායිකාව විවිධ බලාපොරොත්තු ප්‍රාර්ථනා
ඇතිකරගෙන මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන්නේ ඒවා පසුව අපේ සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා පින්වත්නි ඔබ හැමදෙනාම ඉතාමත්ම මහඟු මහා උදාර පින්කමකට තමයි මේ අත දීලා තියෙන්නේ මේ සම්බෝධි විහාරයේ බෞද්ධ මාධ්‍ය ජාලයෙන් මුළු ලෝකේ පුරා විසිරුවා හරින ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා දායකත්වයේ දැරිය මේ හැම දෙනාම ඒ වෙනුවෙන් කැප වෙලා තමන්ගේ කාලයේ ගෙවලා මේ ස්ථානයට පැමිණිලා ඒ උදාර පින්කමට අත දෙනවා සමත්ත දිවයින පුරා පමණක් නෙවෙයි සමත්ත ලෝකයේම බෞද්ධ ජනතාව මේ ධර්මදේශනා ශ්‍රවණය කරන ඒ නිසා ඔබ හැමදෙනාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ධර්ම ශ්‍රවණය කරන්නට බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ප්‍රණීත පරම සත්‍ය බොහෝ දෙනාට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට කටයුතු සලස්සදීමක් තමයි මේ සිද්ධ කරේ. ඉතින් මේ අනුව කල්පනා කරලා බැලුවාම කතරම් උදාර පින්කමක්ද මේ දායක දායකාව සිද්ධ කරන්නේ නොගෙවෙන සුළු මහ උදාර පින්කමක් මේ උදාර පින්කම හේතු කොටගෙන ඔබ හැම දෙනාගේම සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සරුව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මා පළමුවෙන් ආශිංසනේ කරනවා. අද ධර්ම දේශනා කරන්නට තියෙන්නේ චබ්බිසෝදන සූත්‍රයේ මාතෘකාවේ තබාගෙන ඒ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ඉතාමත්ම ගැඹුරු දේශනා සරල නැහැ. ඉතින් මේ ගැඹුරු ධර්ම ශ්‍රවණය කරන්න ඕන නිසානේ මේක යොදාගෙන තියෙන්නේ. අනික් අතට අපේ ශ්‍රාවකයන්ට බෞද්ධයන්ට ඒ සම්බෝධි විහාරයේ බෞද්ධ මාධ්‍ය ජාලයෙන් විසුරුවාරුණ ලබන මේ මධ්‍යම නිකායේ සූත්‍ර ධර්ම මා හිතන්නේ ජීවිතේටම අසන්න ලැබිලා නැහැ. ඊටාම දුර්ලභ අවස්ථාවක්. බෞද්ධයන්ට ඒ සම්පත උදා වුණා මේ සම්බෝධි විහාරයේ නිසා. ඩිංගක් ගැඹුරු තමයි. අපි සරල දේශනා පමණක් නෙවෙයි ගැඹුරු ධර්මත් ශ්‍රවණය කරන්නට ඕන. චබ්බිසෝදන සූත්‍රයේ මේකේ නම මුලින්ම කියනවා නම් මේක පදනම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එක්තරා භික්ෂුවක් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා තමන් රහත් බවට පත් වෙලා කියලා ප්‍රකාශනයක් කරනවා. මේ ප්‍රකාශනය ඒ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහලා අහලා සය ආකාරකේ ආකාරයකින් සෝදනය කරගන්න සුද්ධ කරගන්න. අන්නේ නිසා තමයි මේ සූත්‍රයට චබ්බිසෝදන සූත්‍රය කියලා නම යෙදිලා තියෙනවා. මා මුලින් සඳහන් කළේ
බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සූත්‍රයේ පුංචි කොටසක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවන මහ විහාරයේ වැඩවාසය කරද්දී තමයි මේ චබ්බිසෝදන සූත්‍රය කියන එක දේශනා කළේ. පළමුවෙන්ම වදාරනවා ඉද බික්කවේ භික්කු අඤ්ඤං ව්‍යාකරෝති කේනා ජාති වසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාමේති. මේ රහත් බව ප්‍රකාශ කරන පිළිවෙලක්. මේක ඩිංගක් ගැඹුරු ගතියෙන් යුක්තයි. හොඳට හිත කන යොමු කළාම තේරුම් ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි මේ ශාසනයේ යම් කිසි භික්ෂුවක් අඤ්ඤං ව්‍යාකරෝති. එකෙන් කියන්නේ මේ රහත් බව ප්‍රකාශ කරනවා. මම රහත් වෙලා සේරම කෙලස් නැසලා කියලා මේ භික්ෂුන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා. ඒක පිළිවෙල තමයි ඊතර පදවලින් සඳහන් වෙන්නේ. කේනා ජාති ජාතියෙන් ජාතිය ඉපදීම ඔක්කොම නවතිනවා. ප්‍රාත්‍යනා මේ ඔක්කොම නවතිනවනේ. ජාතියෙන් ජාතිය ඉපදීම ඔක්කොම නවතිනවා. ඉවර වෙනවා. කේනා ජාති කියන්නේ ඒකයි. ඊළඟට වසිතම් බ්‍රහ්මචර්යයන්. බ්‍රහ්මචර්යාව පුරලා අවසන් වෙනවා. බ්‍රහ්මචර්යාව කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ආර්ය මාර්ගය. සෝවාන් සකරදාගාමි අනාගාමි කියන ආර්ය ශ්‍රාවකෝ මේ ආර්ය මාර්ගයේ නැමැති බ්‍රහ්මචර්යාව පුරනවා. ඉවර කළා නැහැ. රහත් වුණාම තමයි ඒක ඉවරයක් වෙන්නේ. උසිතං බ්‍රහ්මචර්යං කියන්නේ ආර්ය මාර්ගයේ නැමැති මේ බ්‍රහ්මචර්යාව පුරලා අවසන් කළා කියනවා. කතං කරණීයං. කලේතු දේ සියල්ලම කරලා අවසානයි. හැබැයි මේ පද නිතර ඇහෙනේවා නෙමේ. ඩිංගක් කල්පනාවෙන් තේරුම් ගන්නට. කතං කරණීයං කියන්නේ කලේතු දේවල් ඔක්කොම කළා අවසන්. මොනවද මේ ශාසනයේ භික්ෂුවක් කරන්නට ඕන? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒකයි කරන්නට ඕන. එතකොට දේශනාවේ තියෙන හැටියට දුක්ඛ සත්‍ය පරිඥාභි සමේ වශයෙන් එහත් පිරිසිඳ දැන ගැනීම වශයෙන් අවබෝධ කරගන්න. ඊළඟට සමුදය සත්‍ය කියන එක ප්‍රහාණය කිරීම එක ප්‍රහාණය කරන්න. පහානාභි සමය කියලා එකට කියනවා. නිරෝධාත්‍ය සච්චිකිරියාභි සමය සාක්ෂාත් කිරීම මතය. මාර්ග සත්‍ය භාවනාභි සමය වැඩීම මතය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිඥාභි සමය, පහානාභි සමය, සච්චිකිරියාභි සමය, භාවනාභි සමය කියන සතරාකාරයකින් අවබෝධ කරගන්න. කතං කරණීයං කියන්නේ ඒව කළා අවසන් කළා. නාපරං ඉත්තත්ථායාති පජානාති. මේ ජීවිතයේදී තවත් කළ යුතු දෙයක් නැහැ. කෙලෙස් නැසීම සඳහා කරන්න දෙයක් නැහැ කියලා මේ ප්‍රකාශනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්ස භික්කවේ භික්කුණෝ බාසිතං නේව අභිනන්දිතබ්බා න පටික්කෝසිතබ්බා. ඒ වගේ භික්ෂුවක් ඇහිලා මෙහෙම ප්‍රකාශයක් කළාම ඒක අභිනන්දනය කරන්න හොඳත් නැහැ. පිළිගන්නෙත් න පටික්කෝසිතබ්බා.
පිළිකේ උකරන්නේ ප්‍රතික්ෂේප කරන්නේත් අනබිනන්දිත්වා අපපටික්කෝසිත්වා පඤ්ඤෝ පුච්චිතප්පෝ ඒක පිළිගන්නේත් නැතුව ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව මේ භික්ෂුවගෙන් ප්‍රශ්න කරන්නට ඕන ඒකයි මේ චබ්බිසෝදන සූත්‍රයේ තියෙන පදනම ප්‍රශ්න කරන්න ඕන කොහොමද ප්‍රශ්න කරන්නේ බුදුරජාණන් වහන්සේම වදාරනවා මේ ශාසනයේ දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියලා විවහාර හතරක් තියෙනවා දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත ඒ නිතර ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට නම් මේ වහන්ව ලැබෙනවා දිට්ඨ කියන්නේ ඇහෙන් දකින දේවල් සුත කියන්නේ කණෙන් අහින දේ ඇහෙන දේවල් මුත කියන්නේ නාසයෙන් ආග්‍රහණය කරන දිවෙන් රස විඳින ශරීරයෙන් පහස ලබන තුනටම කියනවා මුත කියලා විඤ්ඤාත කියන්නේ හිතින් දැනගන්න දේවල් ඉතින් මේ විදිහ මේ විවහාර හතරක් තියෙනවා මේ ප්‍රශ්නයක් නගන්නයි යන්නේ ඔබ වහන්සේ කියන ඔබ වහන්සේ රහත් වෙලයි කියලා ප්‍රශ්න කරන්නට ඕන කොහොමද මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේවා පිළිබඳව ඔබ වහන්සේ කොහොමද අවබෝධ කරගත්තේ මේකයි ප්‍රශ්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා महानेने याम कैसे बेक्षुआ क्रहत्तुनाना शेनाश्रव बावट पत्तुनाना ए बेक्षुआ दित्त की आन्ने दाकिन देवाल सुत की आन्ने आहन देवाल मुत की आन्ने आग्रहाने करन रातविंदिन पहासविंदिन देवाल विन्यात की आन्ने मनसिंदन गेन देवाल මෙන්න මේ අරමුණු පිළිබඳව කෙසේවත් ආසාවක් රාගයක් ඇති වෙන්නේ නැහැ මේ ආශ්‍රයන් ශ්‍රේය කරලා ඊළඟට ගැටීම් හැසපීම් වශයෙන් එහෙම දේශයක් ක්‍රෝධයක් එහෙම ඇති වෙන්නේත් නැහැ ඊළඟට තණ්හාවෙන් මේව ඇසුරු කළා ඒවට ඇලීමට යන්නේත් නැහැ. ඊළඟට දෘෂ්ටි වශයෙන් විපරීත සංඥාවෙන් ඔය රූප සද්ද ආදී පිළිබඳව දර්ශනය කරගන්න යන්නේත් නැහැ. ඒ මොනවත් නැහැ. චන්ද රාග කියන විදියට ආසාවෙන් ගන්නෙත් නැහැ. කො මේ විදිය ප්‍රකාශනයක් කරන උත්තරයක් දෙනවා. එකට බුදුරජාණන් වහන්සේ වදාරනව මහණෙනි යම් කෙසේ භික්ෂුවක් සියලුම ක්ලේශයන් ප්‍රහාණය කරලා මේ රහත් බවට පත් වුණාන ඒ භික්ෂුව මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන විස්තර කරපුවා පිළිබඳව කවදාවත් ඇලෙන්නේ නැත් ඊළඟට ගැටෙන්නේත් නැහැ විපරීත වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නෙත් නැහැ තණ්හාවෙන් අල්ලගන්නේ. ඉතින් ඒ නිසා මේ භික්ෂුවගේ ප්‍රකාශනය අභිනන්දනය කරන්න ඕන පිළිගන්න ඕන කියලා. ඔන්න පළවෙනි ප්‍රශ්නය. ඒ භික්ෂුවගේ ප්‍රකාශය ඉවත දාන්න නැතුව පිළිගන්නට පිළියගෙන ඊළඟට ප්‍රශ්න කරන්නට ඕන මොනවා ගැනද පංච උපාදානස්කන්ධය දැන් ඔය නිතර බණ අහනකොට ඇහෙනවනේ පංච උපාදානස්කන්ධය කියලා ඇහෙනව නේද ඔව් රූප වේදනා සංඥා සංස්කාර විඥාන ඔය පහ
ඔය පහට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. එතකොට මේ භික්ෂුවගෙන් ප්‍රශ්න කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ඔය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධ. දැන් මේ අපිට තියෙන්නේ ඕක තමයි පංච උපාදාන ස්කන්ධය. කොට මේ ගැන ඔබ වහන්සේ මොකක්ද අරගත්තු අදහස? අවබෝධය මොකක්ද කියලා ප්‍රශ්න කරන්න ඕන. දැන් අර කලින් කිව්වනේ මම රහත් වෙලා කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් අහලා ඒක පිළිගත්තා. ඔය දෙවෙනි ප්‍රශ්න. පංච උපාදාන ස්කන්ධය ගැන කවර ආකාරයේ අවබෝධයක්ද ඔබ වහන්සේ ලබාගෙන තියෙන්නේ? එතකොට මහණෙනි ඒ යම්කිසි ඒ භික්ෂුවක් මේ කියන ආකාරයට ධර්මය අවබෝධ කරගන්න නම් මෙහෙම පිළිතුරක් දෙයි. රූපේකෝ අහං ආවසෝ අබලං විරාගං අනස්සිසත් අනස්සාසිතන්ති විදිත්වා. එතන රූප කියලා ගන්නකොට අපි පහම එකතු කරලා ගන්නවා වේදනා සංඥා සංකාර පංච උපාදාන. අබලං බොහොම අබල දුබල එකක්. බොහොම අබල දුබලයි. අපි මේ හයියට ගත්තට බොහොම අබල දුබලයි. සමහර විට මේ නිදිකඹ කටුවක් කනිලා ඒ මනුස්සයා මැරෙන්න පුළුවන්. බොහොම දුර්වලයි. ඊළඟට විරාගං කියන්නේ විනාශයටපත් වෙනවා. අනස්සාසිතං කියන්නේ මේකේ අස්වැසුමක් කවදාවත් ලබන්න බෑ. බලන්න අපේ කවුරුත් හැමදෙනාම සැනසෙල්ලක් ලබන්න අස්වැසුමක් ලබන්න කියලා මේ ජීවිතේට කොයි තරම් දේවල් කරනවා. ධාන වාහන ගන්නවා, කල්ලි භාගේ හම්බ කරනවා, ගෙවල් කොච්චර දේවල් කරනවා. ලැබෙනවද නියම අස්වැසිල්ලක්? ඔහෙ නැ තිබුණට වැඩි වැඩි වෙන. ඒ නිසා මේක මේ අස්වැසිල්ලක් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ඊළඟට යේ රූපේ උපායපාදානා චේතසෝ අදිත්‍යානාබිනිවේසානොසෝයා තේසං කයා විරාග. ඔය පිළිතුරු දෙනවා. මේ පද කීපය ඩිංගක් නිතර අහන්න නොලැබෙන ගැඹුරු පද කීපය. උපාය උපාදාන මේක පදය උපය කියන එකයි. පද සන්දවීම සඳහා උපාය උපාදාන කියලා යෙදිලා තියෙනවා. උපය කියන්නේ කාම රූප අරූප කියන මේ ලෝකත්‍රය. එහෙම නැත්නම් ත්‍රි භූමික සංස්කාර. එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව තණ්හා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්න. එකට කියනවා උපය කියලා. උපාදාය කියන්නේ එහෙම තදින්ම අල්ලා ගන්නවා. මේ පංච උපාදානස්කන්ධය තදින්ම අල්ලා ගන්නවා තණ්හා දෘෂ්ටි වාසිය. චේතසෝ අදිත්‍යාන කියන්නේ ඒකේ හිතේ තදින්ම පිහිටවා ගන්නවා. ඒගාමට අබිනිවේෂානුසය ඒකට බැසගෙන වාගේ පිවිසලා වාගේ තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්නවා. අනුසය කියන්නේ තණ්හා දෘෂ්ටි අනුසය. මෙන්න මේවා ප්‍රහාණය කිරීමෙන් තමයි මම මේ රහත් බවට පත්ුනේ කියලා අර භික්ෂුව පිළිතුරු දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි දැන් ඒ භික්ෂුවගේ කියමන පිළිගන්නට ඕන. ඔත යම් කෙනෙක් රහත් බවට පත් වුණා නම් කෙලෙස් නැසුවා නම් ඔය කියන අවබෝධය ලැබෙනවා. ඒ නිසා ඒ භික්ෂුවගේ කීම අභිනන්දනය කරන්නට ඕන, පිළිගන්නට ඕන. ඔය දෙවෙනි ප්‍රශ්න. ඉතින් බුදුරජාණන් වහන්සේ බදාරන අය ප්‍රශ්න අහලා ඒක අභිනන්දනය කරලා සතුටු වෙලා හිටන් පිළිගෙන නැවත ප්‍රශ්න කරන්නට ඕන. මොකද්ද ඊළඟ ප්‍රශ්නය?
मे ओक्कोम गैंबरु धर्म तमा मे सूत्र वल सदहांग तीन गैंबरु धर्म होने हिंदा ने मे सूत्र धर्म मध्यम निकाय तोरा गिनती ओक्कोम गैंबरु धर्म तीन ईलंग प्रश्न दी वधारण බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු හයක්. නොයෙක් තැන්වල දේශනාව තියෙනවා අපේ ජීවිතය අර ස්කන්ධ වශයෙන් ගත්තාම පහකටත් බෙදෙනවා. තවත් තැන්වල පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා හයකටත් බෙදලා තියෙනවා. प्रकाश करम पेली बांधव आत्मीय वशेन गण्य आत्मअ्यटेत गण्य आत्मकथा नितन कीन सदाकालिक सदातनिक अख्यटेत मम गण्य नीलंगट मे पटव्यापोतेजवायो आकाश विज्ञान कीन धातु हाये आत्मीय सदाकालिक अख्यन वकील ममेक पीलिका बुद्रजानन्नांत वेडइन्न काले හරියට තිබුණාය ආත්ම දෘෂ්ටිය කියලා එක. ඔක විස්තර කරන්න වෙලාව නෙමේ. ඒ අය කියන්නේ මේ ශරීරේ සමහරව කිව්වා මේ ශරීරේ පුංචි ශරීරයක් තියෙනවා මේ වගේ. ඒක තමයි ආත්මය කියන්නේ. ඒක කවදාවත් නැසෙන්නේ නැහැ නසන්නත්. මැරුණාන් පස්සේ වෙන එකකට යනවා. සදාකාලිකයි. ඔය නොඑක ආකාරයෙන් ආම්බ ප්‍රකාශ කරනවා. मे भिक्षुन्हां मे पटव्यापतेजो वायो आकाश विज्ञान कीन धातु हाय पिलिबंधो मम दकिन्न सदाकालिक आत्मीय दया हेम दया हेलंगटार कलिंकियापु पिलिवेलन्माय पटवी धातु निश्चिता विपायुपादान चेतसो अधिष्ठानाभिनिवेशान सोया शेषं कया विराग अर कियापु हट्टियट मे पटव्यापतेजवायो आकाश विज्ञान कीन मे हाय तन्नावसेन दृष्टिवसेन अल्लग तन्नावसेन दृष्टिवसेन एक बेसगण्य तन्ना दृष्टिवसेन एक हित पिहिटवा गण्यति एक बेसगिन वागे पिविशिलागे तन्ना दृष्टिवसेन अल्लगण्य मेन्न मेवा माम प्रहाणे कला शेषं खया विराग पटनीम माम प्रहाणे कल तमाइ मे रहद्भावट पत्ने की बुद्रजानन्वान्ते वदारुनम महानेनि एक पिलिगत है यम कने क्षेनाश्रव उनानं रहत्तुनानं अवबोधे लभेन ए निसा ए भिक्षुगे खेम अभिनंदने करो न पिलिगन्नटो पिलियारगेन तवत् प्रश्न अक्कहन्नटो कद्द इलंग पात्ने तिं बुद्रजानन् वहन्ते वदारला तियेनो आध्यात्मिक बाहिर आयतन कियला एवनं अहनवने नितर नेद चक्कु सोत घान जिह्वा काय मन ඔය ආධ්‍යාත්මික ආයතන ආය රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම බාහිර ආය ඔය 12ට කියනවා 12 ආයතන කියලා ආධ්‍යාත්මික තමා පිළිබඳව 6යි බාහිර 6යි 12ක් වෙනවා මේවා පිළිබඳව කොහොමද ඔබ වහන්සේ අවබෝධයක් ලබා ගත්තේ කියලා අර භික්ෂුවගෙන් ප්‍රශ්න කරන්න. එතකොට එයා පිළිතුරු දෙනවා චක්කුස්මෙන් ආවසෝ රූපේ
චක්ක විඥානේ චක්ක විඥාන විඤ්ඤාතබ්බේසු ධම්මේසු ඇස පිළිබඳව රූපය පිළිබඳව ඊළඟට චක්ක විඥානේ පිළිබඳව චක්ක විඥානේ දතයතු ධර්මයන් පිළිබඳව යම් රාගයක් තියෙනවා නම් ඡන්දයක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා නම් ආශාවක් තියෙනවා නම් මං සේරම ඒවා ප්‍රහාණය කරලායි වාසය කරන්නේ ඒ භික්ෂුව පිළිතුරු ඊළඟට අර කලින් කියාපු පදපේලියම පාය පාදාන තේතතෝ අදිඨානාබිනිවේසානුසය මේ කියන ලද 12 ආයතන කොහොමටවත් තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්නෙ නෑ කෙසේවත් ගන්නෙ නෑ කියන එක තමයි කෙටි තේරුම මේ විදිහට ඒ භික්ෂුව ප්‍රකාශයක් කරනවා මේ 12 ආයතනයන් පිළිබඳව මම මෙහෙම අවබෝධයක් ලබාගෙන තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එහෙම ප්‍රකාශයක් කරනවා නම් ඒක පිළිගත යුතුයි යම් කිසි භික්ෂුවක් ශේනාශ්‍රව බවට රාත් බවට පත් වුණා නම් ඔය අවබෝධය ලැබෙන්නට ඒ නිසා ඒ භික්ෂුවගේ කීම අභිනන්දනය කරන්නට ඕන පිළිගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළ පිළි අරගෙන ආයි ප්‍රශ්න කරන්න මකන්ද ඊළඟ ප්‍රශ්නය කතං ඥානතෝ පනායස්මතෝ කතං පස්සතෝ ඉමස්මින් ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානාංශය සුසමුවතත් මේකත් එක ප්‍රශ්නය ස්වාමීනි ඔබ වහන්සේ කවරාකාරයකින් දැනගෙන අවබෝධ කරගෙන මේ සවිඥානක කයෝ කියන්නේ අපේ කය පිළිබඳව සවිඥානක කය පිළිබඳව ඊළඟට බහිද්ධාච සම්බ නිමිත්තේ බහැර ධර්මයන් පිළිබඳවත් අහිංකාර මමින්කාර කියන්නේ තණ්හා මාන වතෙන් නොගෙන වාතය කරනවා මේ ප්‍රශ්නේ අහන කොහොමද ඔබ වහන්සේ මේක අවබෝධ කරගත්තේ මේ කියාපු දේවල් මමය මගේය කියලා ගන්නෙ නැතුව කොහමද ඔබ වහන්සේ මේ අවබෝධය ලබා ගත්තේ කියලා අන්න එතකොට ඒ භික්ෂුව මේ විදිය ප්‍රකාශයක් කරනවා ඉතින් මේ ඉදිරියට කියවෙන ටික තවත් ඊටාම වැදගත් කොටසක් මේ රහත් බවට පත් වුණා කියාපු භික්ෂුව මෙහෙම ප්‍රකාශයක් කරනවා දැන් මේක අපි හැම දිනාටමත් ඉතා ප්‍රයෝජනයි මේ දායක දායකාවන්ටත් හිතලා ක්‍රියා කරන්න ඉතා ප්‍රයෝජනයි කොහොමද අරහත්තු තථාගත වූ සම්මයක් සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා කලාතුරකින් වෙන දෙයක් නෙවෙයි නිතරෝ මහන්නේ කලාතුරකින් වෙන දෙයක් මේක දිග පාලියක් යන්තම් කැටි කළා කියන්නේ ඒ තථාගතයන් මාන මුලමද අග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ හැමතින්ම සම්පූර්ණෝ ඊතා පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරනවා දේශනා කරනවා බ්‍රහ්මචර්යාව කියන්නේ නිවන් ආර්ය මාර්ගය බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගයෙන් දේශනා කළේ දැන් ධම්සක් පැවතුම් සූත්‍රයේ බැලුවාම චතුරාර්ය සත්‍ය ආර්ය මාර්ගයේ දේශනා ඉතින් මේ දේශනාව අහලා තථාගතේ සද්ධං පටිලබින් කියලා මේ තැනත්ත ප්‍රකාශ කළා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති
මේක මේ අපි හිතන්න වැදගත් වචනයක් තමයි ශ්‍රද්ධාව ඇති කරගන්න. හිතරම කියනවා නේද මහත්වය ශ්‍රද්ධාව කියලා. ඔන්න ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියලා මේකෙන් තේරුම් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවනේ දැන් මේ දේශනාවේ තියෙන බණ. ඊළඟට කියනවා බුදු තථාගතයේ සද්දම් පටිලබින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගත්. කොහොමද ඇති වුනේ? මේ පිරිසිදු නිවන් මඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ මාර්ගය ආબોධ කරගෙන තමයි දේශනා කළා කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බලවත් විශ්වාසයක් ඇදහිීමක් ඇතිව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැනත් ලොකු විශ්වාසයක් ඇති. ඔන්න ඕකයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ශ්‍රද්ධාව ගැන විස්තර කරන්න වෙලාව නෙමෙයි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට මේ කියන්නේ අර දැන් අපි කිව්වනේ රහත් වෙලා කියලා. අන්නේයි මේ කියන්නේ. රහත් වෙලා කිව්වනේ ස්වාමීන් වහන්සේ නමක් රහත් වෙලා වීම ප්‍රකාශ කළා කිව්වනේ. උන්වහන්සේ තමයි මේ ප්‍රකාශය දැන් කරන්නේ. තමන් වහන්සේට වෙච්ච දෙයක් ගැන. මට බුදුරජාණන් වහන්සේ පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇති. ඉතින් බණ අහලා මම කල්පනා කළා මේ බණට අනුව පිළිපදින්න නම් ගිහිව ඉඳලා බෑ. සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං විති. මේ ගෘහ ජීවිතය කියන එක බොහෝම සම්බන්ධ ඇතිතක. හරිම කරදරයි නේද? කෙලවරක් නෑ. එකක් කරනකොට තව කීපයක් ඉදිරිපත් වෙනවා. සම්බාධ කියන්නේ පංච නීවරණ පංච කාම මේවට තමයි සම්බාධ කියන්නේ. බලන්නකො හැම දෙනාම එතනිද්දනි දහසක් වෙයි කියලා බලා ඉන්න. ඕන එකට දෙකක් තුනක් පටලැවෙන. එහෙම නේද වෙන්නේ? ඕක තමයි සම්පාද කියන්නේ. කොත්තන බැලුවා. ඉතින් රජස්සායතනන් මේක කෙලෙස් උපදින ආකාරයක්. ගිහි ජීවිතය කියන කෙලෙස් උපදින ආකාරයක් කියලා මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ හිතන්නේ. මට ඒ කාලේ ආબોධයක් තිබුණේ නැහැ. මම මෙහෙම කළා. එහෙමල හිතලා හිටන් තමන්ගේ තිබෙච්ච වස්තුවයි නෑදෑයි ඔක්කම අතහැරලා හිටන් කෙස් රැවුල් බහා මේ ශාසනේ මහනුවා. මහන වෙලා මෙතන තියෙනවා දිග විස්තරයක් චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා. එයා විස්තර කරන්න බෑ මේ සුළු කාලයක. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 20ක් විතර ගියා. ඔය ප්‍රාතිමෝක්ෂ පණ සංවර සීලේ පණෙව්වා කියලා තියෙනවා. අහලා තියෙනවා නේද? අවුරුදු 20ක් විතර ගත වුණා කියලා තියෙනවා. පරිත්‍පාඳුරු වරින් වර ගිහින් ආරාධනා කළා ස්වාමීනි මේ නීති පණවන්න විනය පණවන්න කියලා. සාරිපුත්‍රේ ප්‍රමාද කලබල වෙන්න එපා. තථාගතය දන්නා එකට වෙලාව කියලා අවුරුදු 20ක් ගත වුණා. ඒක තමයි අද තියෙන ප්‍රාතිමෝක්ෂය කියලා පොත. මේ පණෝ. ඒකට ඊට ඉස්සෙල්ලා රහතුන් වහන්සේලා හිටියනේ මහත්තයෝ. මුල් කාලේ පස්වග මහණුන් වහන්සේලා. යසකුල පුත්‍රයත් එක්ක 55ක්. එතනින් ගියාම තව ආර බද්දවග්ගේ භික්ෂුන් එතන 30ක්. අර ජටිලෝ 1000ක් කොච්චර හිටියද? උන්වහන්සේලා සීලයක් නැතුවලි හිටියේ නෑනේ. ඒ සීලයට කියනවා ආර්ය සීලය. ඔය සූත්‍රවල හැමතැනම විස්තර කළා. ප්‍රාතිමෝක්ෂය නෙමෙයි. ආර්ය සීල. ප්‍රාතිමෝක්ෂය කියන්නේ නියෝගයක්. මේ ආර්ය සීලය කියන්නේ කරුණු පෙන්නා දීම. කට සුද්ධ පුජ්‍යල හිටියේ බොහොම ආගේට ඒවා ක්‍රියාවට නැගුණා. ඒක පටන් ගන්න මෙහෙමයි.
පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත දත්තෝ ලද්දි ජයාපන්නෝ අබ්බපාන භූතේත හිතානුකම්පේ විහෙරතේ ආරම්භය ප්‍රාණඝාතේ ප්‍රහාණය කළාටන් සීලු සතුන් විසෙහි මෙත් කරුණා ඇතුවම වාසය කරනවා කියලා මේ ආර්ය සීලයේ සඳහන්. මොයි ආර්ය සීලය ආරක්ෂා කරනවා. චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා මේ චබ්බිසෝදන සූත්‍රයේත් ඒ විස්තරය තියෙනවා. ඊළඟට මේ භික්ෂුන් වහන්සේමයි ප්‍රකාශ කරන්නේ. ඉතාම සැහැල්ලු ජීවිතයක් ඇති කරගත්තා. දැන් බුද්ධ කාලයේ භික්ෂුන් වහන්සේලා ඉතාම සැහැල්ලු. තුන් සිවුරෙන් තමයි ජීවත් වෙන්නේ. දෙපට සිවුරයි, තනපට සිවුරයි, අඳනයි ඔච්චරයි. වෙන මොකවත් වස්තුවක් අරවමව නැහැ. ඒ පක්ෂියෙක් පියාබත්බරෙන් යන්නවාගේ ඉතාම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා. දැන් අපටත් ඕනකම තියෙනවා. ඒ වුණාට දායකරු තමයි ඒක. දැන් ඔයගොල්ලෝ මොනවා හරි ගේන්න නැති පූජා කරා ඉඩ දෙන්න නැති. ඉතින් සිවුරක් දෙකක් තුනක් තිබුණාම ජීවිතේටම ඇතිනේ. සිවුරු පහක් තිබුණොත් මුළු ජීවිතේටම ඇති. ඉතින් දායකරුන්ට ඕන කොච්චර අරගෙනල්ල පූජ කරන එදා එහෙම නෙමේ තිබුණේ. තුන් සිවුරයි අඳනයයි මේ ඊළඟට තනිපට සිවුරයි දෙපට සිවුරයි එච්චරයි. බොහොම සැහැල්ලු පියාපත් වලින් යන පක්ෂීන් පාට ඔන්න මේ සැහැල්ලු පැවතුම් ඇති කර ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ ඇති කර ගන්නවා. මේ ස්වාමීන් වහන්සේමයි ප්‍රකාශ කරන්නේ. නිතර අහනවානේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූප සද්දාදී අරමුණු ගැටුණහම රාගාදී කෙලෙස් ඇති වෙන්න නොදී ආරක්ෂා කර ගැනීම තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය සංවරයත් ඇති කර ගන්නවා. ඊළඟට සති සම්පජඤ්ඤේ මේ අදීර්ඝ විස්තර කරන්න වෙලාව නැහැ. හොඳට සිහිනුවන පවත් කරගන්න. අර සතිපට්ඨාන සූත්‍රයේ එහෙම පවත්වාගෙන හොඳ විවේක තැනකට පැමිණිලා හිටම් භාවනා කර. ඔන්න භාවනාවට ඔක්කොටම බාධක පහක් තියෙනවා. නිතර අහනවා නේද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. පංච නීවර. මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් ඉතින් ඈත් කරගන්න. ඔක්කොම ඇත් කර. ඊළඟට මේවට බුදුරජාණන් වහන්සේ උපමාව වදාළනේ. කාමච්ඡන්දය කියන කාමයන් පිළිබඳව ඇලීම කියන එක ණයක් වත්. ණයක් වැනි කාමච්ඡන්දය. ව්‍යාපාදය කියන එක පිත්ත රෝගයක්. ඒව විස්තර කරන්න වෙලාව නෙමෙයි. තීන මිද්දේ බන්ධනාගාරයක් වගේ. උද්දච්ච කුච්චේ දාසකමක් වගේ කියලා. විචිකිච්ඡාම කාන්තාර මාර්ගයක් වගේ කියලා. ඔහොම මේවා තේරුම් අරගෙන ප්‍රහාණය කළාම යාගේ හිතේ ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් සතුට ඇති වෙනවා. සතුටෙන් හිත කය දෙක සංසිඳෙනවා. සංසිඳුණාන් පස්සේ සුඛය ඇති වෙනවා. සැපේ ඇති වුණාම විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහෙන් යුක්ත මේ ධානය උපදවා ගන්න. විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කරන පිළිවෙලට ඒවා උපදවා ගන්න. ඊළඟට ඒවත් උපදවාගෙන ඊළඟට ධ්‍යාන දියුණු කළා. දැන් අපේ කාලය ගත වෙලා තියෙන්නේ බොහොම ඒගාවට ආශ්‍රයං ක්ෂය කිරීම සඳහා සිත යොමු කරමු. සිත යොමු කළායටන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න. ඊළඟට මේ ආශ්‍රෝ ඇතිවීමේ හේතුව මේ ආශ්‍රයන් නැති කිරීම මේ ආශ්‍රෝ නැති කරන මාර්ගය කියලා ඒකත් තේරුම් අරගන්න.
අරගෙන හිටන් කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රවංගෙන් මිදෙනවා. මිදලා හිටන් අර සවිඥානක තමන්ගේ කය පිළිබඳවත් බාහිර දේ පිළිබඳවත් තිබෙන සියලු ආසා තණ්හාවන් දුරු කළා වාසය කරනවා කියලා මේ පිළිතුර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට භික්ෂුවට ප්‍රකාශ කරන්නට ඕන ලාභවතනෝ සුලද්ධං වතම. ඔබ වහන්සේට උනේ ලොකු ලාභයක් ලොකු යහපතක් හොඳ ලැබීමක් ඇති වුණා. මොකද ඔය විදිය සම්පත්තියක් මේ බුද්ධ ශාසනේ ලබා ගත්තා. ඉතින් තව බොහෝ විස්තර තියෙනවා පින්වත්නි මේ පිළිබඳව විස්තර කරන්නට අපිට ඒකට කාලය ලැබෙන්නේ නැහැ. දැන් අපේ කාලය අවසන් වෙලා තියෙනවා. අද මේ චබ්බිසෝදන සූත්‍රයේ යන්තම් සාරාංශය තමයි කියා දෙන්නට මේ උනේ. මේට වැඩි කටයුතු දිගට කරුණු ගන්න පුළුවන් කමක් නැහැ. හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කළා. මේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ජනිත කර ගන්නා ලද උදාර කුසල බලය හේතුයෙන් ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්න. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනම නම්මර 113 ගල්වල පාර දෙහිවල ඒ නිවතේ පදිංචි කමලා සෝමරත්න මහත්මිය සහ දූ දරුවා ඒ පින්වතුන් තමයි අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දරලා තියෙන විශේෂ බලාපොරොත්තු ඇතු. නම්මර 113 ගල්වල පාර දෙහිවල නිවසේ පදිංචි සිට 15 වසරකට පෙර මියගිය සොකීය දයාබර ස්වාමියා වූ දූ දරුවන් සහ බෑණාවරුන්ගේ පියාණන් ඩී.එන්. සෝමරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීම තමයි මේ එක බලාපොරොත්තු. ඊගාවට වසර 54කට පෙර මිය ගිය ඇන්ඩ්‍රූ ජයසිංහ මහතා වසර 45කට පෙර මිය ගිය බන්දොල ජයසිංහ මහතා සහ වසර 20කට පෙර මිය ගිය ලිලිනෝනා ජයසිංහ මහත්මියටත් මේ උදාර පින් අයිති වේවා කියන අදහසින් පුණ්‍යානුමෝදනා කරන. චීනයේ ටැන්ජින් නුවර වෛද්‍ය විද්‍යා උපාධිය හදාරන ජයනි සෝමරත්න මිනිබිරියගේ එංගලන්තයේ ලන්ඩන් නුවර අධ්‍යාපනයේ හදාරන තරිඳු නුවන්ත සහ කටුබද්ද ඉංජිනේරු පීඨයේ ගෙනම ලබන කිසාන් තලවත්ත මුණුපුරංගේ අධ්‍යාපනයේ කටයුතු හොඳින් කර ගැනීමට මේ අපි කරගන්නා උදාර කුසල ධර්මයන්ගේ බලය හිමි වේවා කියන බලාපොරොත්තුව. ඒ වගේම ජපානයේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන ජයන්ත සෝමරත්න මහතා සහ මිකී සෝමරත්න මහත්මයා උපුල් සෝමරත්න එම මහත්මයටත් පවුලේ සෙසු දූ දරුවන් මුණුබුරු මිනිබිරියන්ටත් මෙම පින්කමට සහභාගී වූ සියලු දෙනාටත් අපපත්තේම දාන පානදරේ අරිය ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ගංගොඩවිල සෝමිහිමිපාණන් වහන්සේටත් රට වෙනුවෙන් දෙවිපිදූ රණවිරුවන්ටත් මේ සියලු පින් හිමි වේවා හැම දෙනා සුවපත් වෙත්වා කියන හැඟීමත් ඇති කරගෙන. ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ඇතුළු බෞද්ධ නාලිකාවේ ඇරඹීමට පුරෝගාමී වූ සියලු දෙනාටත් එම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් බලයෙන් ඔවුන්ගේ වැඩකටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මෙව නාලිකාව බෞද්ධයාගේ හිතසුව පිණිසම පවතිවායි කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ දායකත්වයේ දරලා තියෙනවා. ඉතින් මේ පින් උතුම් පැයක් පමණ වේලා ධර්ම ශ්‍රවණේ කළා. මේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයේ තමන්ගේ බලාපොරොත්තු හැටියට ඒ හැම දෙනාටම හිමි වේවා. ඒ හැම දෙනාම සැපයෙන් සැපයට පත්වෙත්වා. කෙලවර නිවන් සුවයෙන් සැනසීම ළඟා කර ගනිත්වා. මේ
ධර්මදේශනාවේ දායකත්වයේ දරණ කමලා සෝමරත්න මහත්මිය සහ දූ දරුවන් ප්‍රධාන කොට ඇති හැම දිනාටමත් මේ උදාන පින් බලයේ හේතු කොටගෙන මෙලෝ වතේන නිදුක් නිරෝගී සබ දීර්ඝාය සම්පත් සැලසේවා ඉතා ඉක්මනින් උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හේතු ආසනා වේවා කියන පැතුම තබා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති.